පොඩි ළමයින්ට බත් කවන්නේ ටිකක් අමාරුයි. බිත්තරත් එක්ක දුන්නා නම් හොඳට කනවා. ඒ වගේ අල බැදුමත් එක්ක දුන්නා නම් පොඩි ළමයි හොඳට කනවා. ඉතින් මම අලගිනි පහක් සුද්ධ කරා. සුද්ධ කරලා හොඳට හොදලා ගත්තා. දැන් මේක මම චූටි කෑලි වලට කපන්න යන්නේ. අල චූටියට කැපුවා. මේ බලන්න. මේ සයිස් එකට කැපුවේ. හරිම හීනි අල. මොකද පොඩි ළමයින්ට එක කටකට දෙකක් තුනක් අල දෙන්න ඕනේ. නැත්තොත් බත් කන්නේ නැහැ. අල බැදුම් එකක් දෙකක් තුනක් දෙන්න ඕනේ. නැත්තොත් කන්නේ නැහැ. ඉතින් ඒක නිසා හරිම චූටියට කැපුවා. කපලා දැන් මේකට ලුණු සල්පයක් දාන්න යන්නේ. මේ කපාපු අල වලට මම ලුණු සල්පයක් එකතු කරනවා. මේක තුන පහ කහ මිරිස් කුඩු ගම් මිරිස් මේ ටික එකතු කරලා මම දැන් මේක කලවම් කරනවා. ලුණු තුන පහ කහ මිරිස් කුඩු ගම් මිරිස් ඔන්න මම සේරම දැන් කලවම් කරලා තියන්නේ. හැම කෑලි වලටම හැම ස්පයිසස් උත් වදින්න විදියට හදලා තියන්නේ. අනිත් එක මේක හීනියට කපාපු නිසා අපිට වැඩිය තෙල් ඕනේ නැහැ. දැන් තෙල් තාච්චිය ලිපේ තියලා වදින්න යන්නේ. තෙල් තාච්චිය තෙල් චූටයි දැම්මේ. දැන් මේක වදින්න යන්නේ. රත් වෙනකන් ඉන්න ඕනේ. හොඳට රත් වෙනකන් ඉන්න ඕනේ. ඔන්න හොඳට රත් වෙනකන් ඉඳලා අල ටික දාලා දැන් වදිනවා. මේක බැදුම මේ චූටිම ළමයින්ට සැර නැතුවත් දාන්න පුළුවන්. ඒ කියන්නේ මිරිස් කුඩු දාන්න නැතුව හදන්න පුළුවන්. දැන් ඉක්මනට බැදුම හේතුව චූටියට කපපු නිසා දැන් මේක බාන්න සයිස් එක තව ටිකකින් මම මේක බානවා. මේක ළමයි කනවා කියලා හැමදාම දෙන්න යන්න එපා. මේ මොකද තෙල්. ඒක නිසා ඉඳලා ඉඳලා දෙන්න.